මත්ද්‍රව්‍යවලට දූෂණයට ආගමික අන්තවාදයට අපි තිත තියන්නට ඕනේ. අපි දන්නවා අපේ දරුවන් අපේ පවුල් වලට කොච්චර අභියෝගයක් වෙලා තියෙනවද කියලා මේ මත්ද්‍රව්‍ය ගැන ජාවාරම් කරුවන් තුලින් විශේෂයෙන්ම මේ විකුණන මේ වෙළඳපොළ තුලින් ඒකට අපි තිත තියනවා අවශ්‍ය සියලුම තීරණ අපි ගන්නවා දූෂණයට විරුද්ධව. ඒ වගේම ආගමික අන්තවාදයට විරුද්ධව. අද මේක හඳුනනක කිව්වා අපේ ජාතික ගීයේ කියනවා අපි එක මවකගේ දරුව කැල බැවිනා කියලා. අපි එක්කෙනෙක්වත් තෝරගත්තේ නැහැ. අපි කොහෙද උපදින්න යන්නේ? උඩ රට උපදිනවද කියලා නැත්නම් ලංකාවේ වෙන කොහරි උපදිනවද? කොයි පවුලට උපදිනවද? කොයි කුලයට උපදිනවද? කොයි ආගමට උපදිනවද කියලා අපි එක්කෙනෙක්වත් තෝරගත්තේ නැහැ. ඉතින් අපේ ජාතික ගීයේ එක මවකගේ දරුව කැල බැවිනා කියන එක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බොහෝම දුප්පත් පසුබිමකින් ඇවිල්ලා මේ රටේ ඉහළම දේශපාලන පුටුවට ජනාධිපති පුටුවට නැගේ බොහෝම අමාරුකම් මැද. ඔහුගේ දර්ශනය තුළ තිබුණ එක දෙයක් ඇවිල්ලා හැමෝම එක හා සමානයි කියන දර්ශනය තමයි එතුමට තිබුණේ. එතකොට ශක්තිමත් දේශයක්, සුහුරු ආරක්ෂාව, නවීන ආරක්ෂක අංශ, දරුවෙකුට පියෙකු අහිමි වුණා නම් ඒ දරුවට අපි උගන්වන්න අවශ්‍ය නැහැ ත්‍රස්තවාදයට තිත තියන්න ඕනේ කියන එක. අප මාතෘභූමිය තුළ විප්ලවීය වෙනසක් ඇති කරලීමේ මහා ජාතික ව්‍යායාමය දියත් කිරීමේ අදිටනින් පොදු ජනතාවට සෙත සලසන සමස්ත ජනතාවගේ සෞභාග්‍ය උදෙසා අප මාතෘභූමියේ උන්නතිය තකා අද දිනයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්වීමත් සමග ඓතිහාසික ගමනක් තවදුරටත් ශක්තිමත් වෙන පොදු ජනයා කේන්ද්‍ර කරගත් ගෘහමූලික පවුල් ලේකකය මුල් කරගත් රටේ පුරවැසියාට මූලිකත්වය ලබා දෙමින් ප්‍රධානත්වය ලබා දෙමින් මිනිස් සම්පත සහ මාතෘභූමිය මුදුන්පත් කරගත් විප්ලවීය සමාජ ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලක මූලාරම්භයයි මේ සනිටුහන් කරන්නේ. අප මාතෘභූමියේ ජීවත් වෙන සියලුම ජාතීන් වලට, සියලුම ආගම් වලට, සියලුම කුල ගෝත්‍ර වලට සම්බන්ධ සෑම දිනාගේම පැතුම සහ බලාපොරොත්තු වී තිබෙන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත්, දේශපාලනයේ වශයෙන් තේජස්වන්ත රටක් හැටියට සද්දන්ත රාජ්‍යයක්, සද්දන්ත මාතෘභූමියක් නිර්මාණය කිරීමේ ඒ වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්වන්නේ කවදාද කියන ඒ අපේක්ෂාවෙන් මේ රටේ සමස්ත ජනයා පෙළෙන මොහොතක මේ රටටත්, රටේ ජනතාවටත් නව ආලෝකයක් නිර්මාණය කරමින් ඒ වගේම මේ රටේ ජනතාවට සැබෑ සමෘද්ධියක් සහ සෞභාග්‍යයක් අත්පත් කර දෙමින් 16 වෙනිදා නිර්මාණය වෙන අලුත් යුගය හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පෙරළියක් දියත් කරන ගමනක් හැටියට මේ ගමන සඳහන් කරන්නට පුළුවන්. රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හුදෙක් ව්‍යවස්ථාවේ තිබෙන වචන මාලාවකට පමණක් සීමා නොකොට එය ප්‍රායෝගිකව මහ පොළොවෙත්, ඒ වගේම අපේ රටේ මිනිස් පරපුරේ හදවතෙත් ක්‍රියාත්මක වෙන උත්තුංග ප්‍රතිපත්තියක් හැටියට නිර්මාණය වෙන ආකාරයට අපි අපේ ක්‍රියාදාමය සකස් කරමු. අපි එකට එකතු වෙලා සෞභාග්‍ය සම්පන්න දේශයක් ගොඩනගමු. අපි එක්ව ඉදිරියට ගිහිල්ලා මේ රටේ සියලුම දෙනා එකතු කරගත් ශ්‍රේෂ්ඨ රටක් නිර්මාණය කරමු. ප්‍රසස්ත ක්‍රියාවලියන් තුළින් යුක්තිගරුක ගුණගරුක ජන සමාජයක් අපි නිර්මාණය කරමු. පොදු ජනතාව රජකරවන යුගය 16 වෙනිදා ක්‍රියාත්මක කරමු. ලංකාවේ ඇති වී තිබෙන මේ කුණුවීම, පිරිහීම ජය ගන්න අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ කරලියට ගෙනා යුතුව තිබුණු ස්වර්ණමය අවස්ථාව තමයි අභ්‍යන්තර යුද්ධය ජය ගැනීමෙන් පස්සේ. ඒත් ඒක සිදුුනේ නෑ යුද්ධය ජයගත්තු නායකයාගෙන්. ඊට පස්සේ බලයට ආපු ආණ්ඩුවෙන් බරපතල විදියට මොනවත් සිදුුනු නැහැ කියලා නෙමෙයි මං කියන්නේ. බරපතල විදියෙ ව්‍යුහමය විපර්යාස සිදුුනේ නැහැ. ලංකාවේ ගත්තොත් මම හිතනවා ඔබතුමන්ලා අවධානය යොමු කරන්න සෑම ආයතන ක්‍රමයක් පාර්ලිමේන්තුවේද, විධායකයේද, අධිකරණයේද සමස්ත ආයතන ක්‍රමයේම දාරුණු පිරිහීමක්, දාරුණු කුණුවීමක් තියෙනවා. ඒ තත්වයන් ජය ගන්න නම් ඇත්ත වශයෙන්ම ලංකාව ලාංකේය ජාතියේ ගොඩනගෙන තැනකට යා යුතුයි. අපි අවුරුදු 71ක් ඒක අත්හැරියා. තාමත් මිනිස්සු බයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා ඇති වූ ලේ වැගිරීම නිසා අපේ රාජ්‍ය හා ආයතන ක්‍රමය මුළුමනින්ම ලුකු බිඳ වැටීමක් වෙලා තියෙනවා.
තියෙනවා. අත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා සමාජ විප්ලවයක් ගැන හීන දකිනවා. ඒක හොඳ හීනයක්. ඒ හීනය තුළට ඇතුළත් කරගන්න පාර්ලිමේන්තුවට සීමා නොවූ මේ සමස්ත ක්‍රමය ආපසු හැරී බලන මොනවද වෙලා තියෙන වැරදි? කොතනින්ද ඒ වැරදි සිදු වෙලා තියෙන්නේ? මොකද කාටවත් අපහාස කරන්න නෙමෙයි, අනාගතයට ඒ වැරදි උරුම නොකරන්න. වර්ග කුල ආගම් ભેද කොහොමද මේක නැති කරන්නේ? සියලු දෙනාට කොහොමද ඒ කියන්නේ ගෞරවයෙන් එකට ඉන්න පුළුවන් දේශයක් හදන්නේ? ඒ සංවාදය ඔබතුමාට ආරම්භ කරන්න පුළුවන්. මම හිතනවා ඔබතුමාට ඒකට අයිතියක් තියෙනවා.